මම හිතන්නේ තව ඡන්දෙට සති දෙකකට ආසන්න කාලයක් තිබෙනවා. සාමාන්‍යයෙන් වෙනද මෙහෙම මහ ඡන්දයක් තියෙනකොට මාතර තත්ත්වය කොහොමද? විශාල කාර්යාල හැදිලා රැස්වීම් තියලා කොඩිවැල් කපන කාර්යාල වලට පහර දෙන ගම් වලට ගිහිලා ජනතාව බියවද්දන කැත පන්නේ ඡන්ද ව්‍යාපාරයක් තිබුණ ඉතිහාසෙ. තිබුණ නැද්ද? තිබුණානේ. ගම්වලට ගිහිල්ලා සාමාන්‍ය පුරවැසියන් බියවද්දන ඡන්දයක් ඉස්සර තිබුණා. ගම්වලට ගිහිල්ලා ඡන්දෙ දුන්න නැත්නම් සමෘද්ධිය කපනවා කියලා තර්ජනය කරන ඡන්ද තිබුණා. මතකද? ගම්වලට ගිහිල්ලා රජයේ රස්සාවන් දෙන්න කියලා රස්සාවක් දෙනවා කියලා ඇප්ලිකේෂන් පුරවපු ඡන්ද තිබ්බා. වරායට දානවා, පෙට්‍රෝලියම් එකට දානවා. එහෙම ඡන්ද තිබුණ නැද්ද? තිබුණා. ඒ වගේම ඡන්ද කාලයට ඇවිල්ලා වැසිකිලි පෝච්චි බෙදෙන ඡන්දක් තිබ්බා. සාරි බෙදෙන ඡන්ද තිබ්බා. හැබැයි ලංකාවේ පළමු වතාවට ඒ කැත පන්නේ ඡන්දය අවසන් කරලා තිබෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අනුව තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්නත්, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්ද දෙන්නත් අවශ්‍ය වෙන වටපිටාව අපි හදලා තියෙනවා. හැබැයි අපි ඉතාම සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් හදලා තියෙනවා. ඔබ හිතන්න ජනාධිපති ඡන්දෙදී ජාතික ජනබලවේගයේ හැර වෙන කෙනෙක් දිනුවා නම් මේ ඡන්දේ මොන වගේ ඡන්දයක් වෙයිද? හිතන්න, ඒ කියන්නේ බඩු බෙදෙන ඡන්ද ව්‍යාපාර වලට පොලිසිය උපයෝගී කරගන්න, ඡන්ද ව්‍යාපාර වලට රාජ්‍ය සේවය උපයෝගී කරගන්න, ඡන්ද ව්‍යාපාර සඳහා සල්ලි බෙදෙන ඡන්ද ව්‍යාපාර වලට මහජනයාගේ ධනය නාස්ති කරන රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගන්න ඡන්ද ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ජාතික ජනබලවේගයට අවශ්‍ය වී තිබෙන්නේ මේ රට හැම පැත්තෙම සෑම අතින්ම දියුණු රාජ්‍යයක් බවට පත් කරන්න. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් දියුණු රාජ්‍ය ඡන්ද වලදී දියුණු ගති ලක්ෂණ පෙන්වන රාජ්‍ය බවට පත් වෙනවා. අපේ රටේ ඉස්සර ඡන්ද තිබුණේ දියුණු ගති ලක්ෂණ පෙන්වන රාජ්‍යයක් හැටියට නෙවෙයි. ඉස්සර ඡන්ද තිබුණේ ගෝත්‍රික ගති ලක්ෂණ, පුරවැසියන් බියවද්දන, පුරවැසියන්ට රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන මුල සුද්ධ කරන, පුරවැසියන්ට රාජ්‍ය බලය උපයෝගී කරගෙන තර්ජනය කරන, පුරවැසියන්ට අල්ලස් කොමිස් ලබා දෙමින් මතය විකෘති කරන ඡන්ද. ඒවා අයිති වෙන්නේ ගෝත්‍රික යුගයට. අද ලංකාව මැතිවරණයක් පවත්වනවා. සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමි ඡන්දයක්, ඒව තමයි අපි ජනාධිපති වරදී ලබාගත් ජයග්‍රහණ. ඒ වගේම මම ඇත්තටම විශේෂ ස්තුතියක් කරන්න ඕන මේ වෙලාවේදී 2020 මැතිවරණය අපි පෙරදිච්ච වෙලාවේ අපිට මතකයි එදාත් මන්ත්‍රීවරු 7ක් තිබුණේ 7න් එකක්වත් ගන්න අපිට බැරි වුණා. ඒ වෙලාවේ ඊට පස්සෙන්ද ඡන්ද ප්‍රතිපල ලිගුත් උනාට පස්සෙන්ද Facebook එකේ තිබුණා පොඩි සටහනක් මගේ පින්තූරයකුත් එක්ක මාතර පොලේ වඩේ බදිනවා කියලා. අන්නේ මාතර පොලේ වඩේ බදින මගේ ෆොටෝ එකත් එක්ක දාපු පෝස්ට් එක දාපු සහෝදරයාට අපි ගොඩාක් ස්තුතියි. එදා තමයි අපි ධෛර්යය ගත්තේ හරියටම 7න් 7ම අරගන්නවා කියලා. ඒක අපි ඉෂ්ට කරනවා. අද මාතර වෙන ජන හමු නැහැ කොහෙවත්. වෙන කාර්යාල නැහැ කොහෙවත්. මාතර මම දැක්කේ නැහැ. ඕගොල්ලෝ දැක්කනම් කියන්න වෙන පක්ෂික කාර්යාලයක් පක්ෂ 16ක් තරඟවදිනවා මාතරට. පක්ෂ 16යි ස්වාධීන කණ්ඩායම් 7යි. හැබැයි කාගවත් කාර්යාල නැහැ, ජන හමු නැහැ, රැස්වීම් නැහැ. ඔක්කොම තියන්නේ මාලිමාවේ, මාලිමාව විතරයි. දැන් අපේ සහෝදරු කතා කරනකොට දැක්කලි උගුර ටිකක් අප්සෙට්. රුවන් සහෝදරයාගේ අපි කාගෙත් එහෙම තමයි, මගෙත් එහෙම තමයි. අපි උණුවතුරු පිපි ඉන්නේ. හේතුව මොකද? අපට ජන හමු වැඩි, රැස්වීම වැඩි, ඉල්ලීම වැඩි, අනිත් කට්ටියට මොකුත් නැහැ. පව්. අන්න දැන් ඉන්නවා. හැබැයි කැබිනට් ඇමතිවරු ඉන්නවා, මේකේ කැබිනට් කට්ටිය ඉන්නවා, මේකේ ආණ්ඩුකාරවරු ඉන්නවා, මේකේ පුතාලා ඉන්නවා, මේකේ හිටපු කට්ටිය ඉන්නවා, බයේ ජාතික ලැයිස්තුවේ පැනපු කට්ටිය ඉන්නවා, කතානායකලා ඉන්නවා, කතානායකලගේ පුතාලා ඉන්නවා, ඔක්කොම ඉන්නවා. ඔක්කොම දැන් අවසానයි. ඒ දේශපාලනේ අවසాన කරලා මාලිමාව ජයග්‍රහණයේ දේශපාලනේ ආරම්භ කළා තියෙනවා. ස්තුතියි ඔයගොල්ලන්ට. මේ සියල්ල මෙරට ජනතාව ලබා දුන්නු ජයග්‍රහණය.